සුබදවසක් සිලුම් දෙනාට ඔබ අදත් මේ එකතු වී සිටින්නේ හෙළ රහස් YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නට යන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ ගායකයෙක් පිළිබඳව. අපි මුලින්ම කියන්නට ඕනි මෙහි ඇතුළාන්තයේ නොදන්න අයට අප නැවතත් මතක් කරනවා. දමිත් අසංක කියන්නේ හදවතේ ගායකයෙක්. ඒ විතරක් නෙවෙයි. දමිත් අසංක කියන්නේ හැමෝගෙම හදවත දිනාගත්තු ආදරණීය චරිතයක්. ඒ නිසා අපි මුලින්ම ඒ පිළිබඳව සඳහන් කරන්නේ මට අපට දැනෙන දේ තමයි අපි අද මේ වීඩියෝ තුලින් දමිත් අසංක පිළිබඳව ඔබට ඉදිරිපත් කරන්නේ. එදා ස්ටේජ් එකේ නිහතමානීව සරල සුන්දර මිනිසෙක් විදිහට ගීත ගායනා කරපු දමිත් අසංකව අද මේ දකින විදිහ දැක්කම අපි වගේ සරල මිනිස්සුන්ට ඒ දැනෙන දුක වචනවලට පෙරලන්නට හරිම අපහසුයි. මොකද සමහර අවස්ථාවල දමිත්ගේ කතා ඇතුලේ හරි අමුතු අපූරු මොකක්ද කතාවක් සැඟ වෙලා තිබුණා. මෑත කාලීන ඉතිහාසයේ ස්පර්ශ කරන සෑම අවස්ථාවකම දමිත් අසංකගේ කතා ඇතුලේ ආන්දෝලනාත්මක තොරතුරු කීපයක් ඔබට අපට දැනගන්නට පුළුවන් වුණා. සමාජ මාධ්‍ය පුරාවටද දමිත් අසංක පිළිබඳව කතා වුණේ බොහොම අපූරු වගේම අසුන්දර සුන්දර මාතෘකා වන්නට පුළුවන්. ඒ අතරින් දමිත් අසංක පිළිබඳව මේ අද ඊයේ කතා වෙන මාතෘකාව ඔහු ඉන්නේ විදිය දැක්කහම හරි අමුතුම දුකක් වේදනාවක් දමිත් අසංකට ආදරය කරන ඕනම කෙනෙකුට දැනෙන්නට පුළුවන්. දමිත් අසංකට පිස්සුද නැත්ද අපිට දමිත් අසංකට චරිත සාධක දෙන්නට බෑ. දමිත් අසංකට පිස්සු කියලා කියන්නත් බෑ. හැබැයි අපි සියලුම දෙනා දන්නවා කලින් හිටපු දමිත් අසංක නෙවෙයි මේ දැන් ඉන්නේ. ඔහුගේ හැසිරීම, කතා විලාසය මේ සියල්ලම වෙනස් වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා අපි නැවත නැවතත් හාරලා අවුස්සලා හොයලා බලන්නට යන්නේ නේ. නමුත් දමිත් අසංක ඉස්සරට වඩා වෙනස් කිව්වොත් ඔබ පිළිගන්නවා ඇති. එක්තරා අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනික සජීවී වැඩසටහනකට සම්බන්ධ වෙලා හරි අමුතු කතාවක් කියනවා. ඒ කතාව ඇතුලේ යම්කිසි ආදර කතාවක් බැඳීමක් පිළිබඳව ඉඟිපල කිරීමක් සිදු වෙනවා. ඉන් අනතුරුව සමාජ මාධ්‍ය තුලද ඒ පිළිබඳව හරි අපූරු කතන්දර නිර්මාණය වෙලා තිබුණා. නමුත් තව දෙයක් කිය යුතුයි. දමිත් අසංකගේ අව්‍යාජ හිනාව ඉස්සර වගේම අදත් තියෙනවා. ඒ කතා විලාශය ඇතුලේ මොකක්ද අමුතු වෙනසක් තිබ්බට ඔහුගේ මුවෙන් පිටවෙන ඒ අව්‍යාජ හිනාව අදටත් දකින්නට තියෙනවා. ඒක දමිත් අසංක හිතලා කරන මවල පෙන්නන දෙයක් නෙවෙයි. ඒක දමිත් අසංකගේ හදවතින් මෙන දෙයක් කිව්වොත් නිවැරදි. ඒ අව්‍යාජ හදවත අදටත් හිනා වෙන්නේ මොකක්ද සොඳුරු සුන්දරත්වයක් මුහුණේ පුරවාගෙන. අනික නුඹව ඉස්සරින්දන් ආදරෙන් වැළඳගත් කෙනෙකුට නුඹගේ කතා විලාසයේ වෙනසක් දකින්නකොට ඇහැට කඳුලක් එන්නේ නැත්නම් ඒකට අපිට කියන්නට වචන එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නුඹ යන ගමන හරි හෝ වැරදි වෙන්නට පුළුවන්. වැරදි වෙන්නේ මිනිස්සුන්ටමයි. ඒ වගේම වරදින්නේ පණ තියෙන මිනිස්සුන්ට විතරක් නෙවෙයි. පණ තියෙන හැම මිනිහෙක්ටම වරදින අවස්ථාවක් එනවා. ඒ කොහොම වුණත් නුඹේ ඔය හිනාව ඉස්සර වගේම අදත් අපි දකින්න ආසයි. නුඹේ හඩපෞෂ්‍යවේට අප්‍රමාණව මිනිස්සු ආදලිය කරා. මොකද මිනිස්සු හරි ආසයි දමිත් අසංකව ස්ථාවරව නැවතත් දකින්න. ඒකට නුඹට ශක්තිය ලැබෙන්නට කියලා හදවතින්ම අප ප්‍රාර්ථනා කරනවා. අපි මේ වීඩියෝ එක කරන්න හැදුවේ දමිත් අසංක කියන්නේ ලංකාවේ බිහිවුණු සුපිරි ගායකයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහුගේ හඩපෞෂ්‍යය තුළින් බොහෝ දිනකගේ හදවතට කතා කරලා තිබෙනවා. ඔබටත් යම් අවස්ථාවක දමිත් අසංක පිළිබඳව දැනෙන්නට ඇති. අපි කියන්නේ දමිත් අසංක පිළිබඳව මීට පෙරද යම් කිසි කතාබහක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේ මෑත කාලයේදී දමිත් අසංකගේ වීඩියෝ එකක් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් වේගින් ප්‍රචාරණය වෙමින් හුවමාරු වෙමින් පවතිනවා. දමිත් අසංකගේ කලින් තිබුණු හැසිරීම සහ වර්තමානයේ හැසිරීම හාත්පසින්ම වෙනස්. කෙසේ හෝ වේවා දමිත් අසංකට ඉක්මන් සුවය, එසේ නැත්නම් නැවත පරණ දමිත් අසංක අපිට දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. එම නිසායි අපි මේ වීඩියෝ ගෙනාවේ. අපට මට දැනෙන හැඟීමයි හෙළරාස් වීඩියෝ තුළින් අපි මෙසේ ඔබට අද ගෙනාවේ. ඔබ සියලුම දෙනාට සුබ දවසක් වේවා.